දැනට 12 දෙනෙකු මිය ගිහිල්ලා තිබෙනවා. මාතර 4 දෙනෙක්, රත්නපුර 5 දෙනෙක්, සීතාවක කොළඹ 3 දෙනෙක් වශයෙන් 12 දෙනෙක් මිය ගිහිල්ලා තිබෙනවා. දැනට 5 දෙනෙක් අතුරුදහන් වෙලා තිබෙනවා. සහන මධ්‍යස්ථාන 119ක් රට පුරා ක්‍රියාත්මක වෙනවා. පවුල් 2313ක 23706ක් මෙම සහන මධ්‍යස්ථානවල ඉන්නවා. රත්නපුර දිස්ත්‍රික්කයේ දැනට සහන මධ්‍යස්ථාන 29ක්, පවුල් 830ක්, 3400ක පමණ පිරිසක් සහන මධ්‍යස්ථාන 29ේ සිටිනවා. කළුතර දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 46ක, පවුල් 803ක්, 2651ක් මෙම මධ්‍යස්ථානවල ඉන්නවා. ගාල්ලේ මධ්‍යස්ථාන දැනට අපිට වාර්තා වෙන්නේ 5යි, පවුල් 25යි, පුද්ගලයන් සංඛ්‍යාව 608යි. කොළඹ දිස්ත්‍රික්කයේ දැනට මධ්‍යස්ථාන 11යි, පවුල් 252යි. යුද හමුදාව, නාවික හමුදාව, විශේෂ පිරිස් ස්ථානගත කරලා තිබෙනවා. කළුතර, රත්නපුර, ගාල්ල, කොළඹ, මාතර, ගම්පහ දිස්ත්‍රික්කවල ගුවන් හමුදාව හෙලිකොප්ටර් 3ක් ස්ථානගත කරලා තිබෙනවා අවශ්‍ය සහයෝගය ලබා ගන්න. මේ අධික වර්ෂාපතනය දැන් ක්‍රමක්‍රමයෙන් අඩුවීමක් තමයි අපිට අපේක්ෂා කරන්න පුළුවන්. අපේ තියෙන විශ්ලේෂණවල විශේෂයෙන්ම අඩු වෙනවා කියන එකේ තේරුම වහින්නේ නැහැ කියන එක නෙවෙයි. සාමාන්‍යයෙන් බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම සහ වයඹ වගේ පළාත්වල අර මෝසමට සාපේක්ෂව වහින වර්ෂාව, ඒ කියන්නේ වහිනවා ආයේ සූර්යාලෝකය වැටෙනවා, ඒ වගේ තත්ත්වවල තමයි ඉදිරි දින කීපය තුළ තියෙන්නේ. අධික වර්ෂාපතනයක් ලැබෙන්නේ නැහැ. ජනතාවට ඒක අහිතකර බලපෑමක් ඇති වෙන්නේ නැහැ. අනෙකුත් පළාත් ගත්තම සාමාන්‍ය සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි ස්වල්පයක් ඇතිවීමේ තත්ත්වයක් තියෙනවා. ඒතර මේ ආකාරයේ වර්ෂාපතනයක් තමයි ඉදිරි දින කීපය තුළ දැනට බේන්නේ. හැබැයි මේක තුළ කියවෙන්නේ නැහැ මැයි මාසේ ඉඳන් සැප්තැම්බර් දක්වා තියෙන කාල පරිච්ඡේදය තුළ ආය ගං අතුරු උදුර ඇති වෙන්නේ නැහැ. ඒ වගේ කතා කියන්න බෑ. මොකද හේතුව එවැනි දෙයක් ඇති වෙනවා නම් අපිට ඒක කල් ඇතුව කියන්න පුළුවන්. මොකද හේතුව බෙංගාල බොක්කවට ප්‍රදේශයේ ඇති වෙන කැළඹෙන ස්වභාවයන්, අඩු පීඩන කලාප, සුලි කුණාටු, ඒ වගේ දේවල් වර්ධනය වෙනවා නම් අපිට ඒ පිළිබඳ අනාවැකේ දෙන්න පුළුවන්. රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය, අයගම, පැල්මඩුල්ල, කුරුවිට, ඇලපාත, නිමිතිගල, කලවාන, ඉරියල්ල, ඇහැලියගොඩ කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ වලටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, දෙහිඔවිට, දැරණියගල, වරකපොළ, යටියන්තොට කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ වලටත්, පළතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, මතුගම, බුලත්සිංහල, ඉංගිරිය කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ වලටත්, කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයටත් නායෑමේ ඉවත්වීමේ රතු නිවේදනිකුත් කරලා තියෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල, තවලම, නාගොඩ, නෙළුව, ඇල්පිටිය, නියාගම, හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයටත්, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, අගලවත්ත, දොඩංගොඩ, පොරණ කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලටත්, නුවර දිස්ත්‍රික්කයේ උඩපළාත කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයටත්, මාතර දිස්ත්‍රික්කයේ කොටපළ, මූලටියන, පිටිබැද්දර කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලටත්, නුවරළ දිස්ත්‍රික්කයේ කොත්මලේ, අඹගමුව කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලටත් නායෑමේ අවදානම් සිටීමේ දෙවන අදියරේ නිවේදනිකුත් කරලා තියෙනවා.